ධනුක දිල්ශාන් කියන යෝන් නළුවට මොකද වුණේ? ඇයි දැන් ඔහුගේ රූපය දකින්න නැබෙන්නේ නැත්තේ? ඔය විදිහට හුඟ දෙනේ කපෙන් අහනවා. ඔය අතරේ ඔබ ගැන විවිධාකාර කටිකතාත් පැතිරෙනවා. ඇත්තටම ඔබේ නිහඬියාවට හේතුව මොකද්ද? මම මෙහෙම කිව්වට කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. පසුගිය සති කිහිපය තුළ මට ටෙලිනාට්‍ය 14කට විතර ආරාධනා ලැබුණා. ඒ හැම එකක්ම මම ප්‍රතික්ෂේප කළා. මම දැන් TV ප්‍රෝග්‍රෑම් වලටත් යන්නේ නැහැ. කටකතා වලට උත්තර දෙන්න යන්නෙත් නැහැ. ඒ මොකෝ දනුක, රූප වැටියත් එක තරහ වෙලාද? මම ටෙලිවිෂන් එකත් එක තරහ වෙන්නේ කොහොමද? මම ශේෂ්ත්‍රයට ආවේ ටෙලිනාට්‍ය හරහා. හේ, නිතර TV එකෙන් දකින්න එක සිනමා නළුවෙකුට උචිත නැහැ කියලා අද මම හිතෙනවා. ඒ හින්දායි මේ වගේ තීරණයක් ගත්තේ. ඒ කියන්නේ ඔබ දැන් සිනමාවට විතරක් යොමු වෙලා. ඔව්, ධර්ම යුද්ධයේ චිත්‍රපටයට මට සම්මාන හිමි වුණා. මගේ චිත්‍රපට 4ක් ලබන අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. අලුත් චිත්‍රපට සඳහාත් ආරාධනා ලැබිලා තිනවා. ඉතින් මම තීරණය කළා සිනමා නළුවෙකු විදිහට හොඳ ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න. කියන්නේ මින්පසු පුංචි තිරයට ඔබ එන්නෙම නැහැ. මෙගා ටෙලිනාට්‍ය හා මියුසික් වීඩියෝ වලට නම් ආයේ කිසිම දායක සම්බන්ධ වෙන්නේ නැහැ. වසරකට එක ටෙලිනාට්‍යයකට විතරක් රඟපානවා. මේ දවස්වලත් මම්මගේ අලුත්ම ටෙලිනාට්‍ය රූගත කිරීම වල තමයි ඉන්නේ. මොකක්ද ඒ ටෙලිනාට්‍ය? රොෂාන් රවින්ද්‍ර අධ්‍යක්ෂණය කර තනමල් විල කොල්ලෙක් ටෙලිනාට්‍ය තමයි ඒ. පසුගිය දවස්වල එහි රූගත කිරීම තිබුණේ ජර්මනියේ. මේ දවස්වල තනමල් විල අපිට ඉන්න අධ්‍යක්ෂ නරු ලිලියන් රාශියක් එකට රඟපාන මෙහිදී මට අවස්ථාව ලැබුණා. ටෙලිනාට්‍ය තනමල් විල කොල්ලා දීප්තිගේ චරිතය මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි. මලා ජීවිතේ මේ විදියට වෙනස් වෙද්දී පෞද්ගලික ජීවිතේ වෙනස් කරන්න අදහසක් නැද්ද? ඔය දෙකම පටලවාගෙන බෑ. මුලින්ම කලා ජීවිතේ වෙනස් කරගෙන ඊට පස්සේ පෞද්ගලික ජීවිතේ වෙනස් කරන්නයි හදන්නේ. තනිකඩව ඉන්නකොට කටකතා හැදෙනවා වැඩි නේද? කටකතා කියන්නේ කටකතා. මට පහුගිය කාලේ තිබුණු කටකතා ඇත්තනම් මම මේ වෙද්දී මේ විදියට තනියම ඉන්නේ නැහැනේ. එහෙනම් මගේ ළඟ කවුරු හරි ඉන්නපায়ে කටකතා හින්දා මම විවාහ වෙන්නේ නැහැ. සුදුසු අවස්ථාව ආවම අම්මටයි තාත්තටයි නංගිටයි මටයි ගැළපෙන හොඳ ගෑනු ළමෙක් මුණ ගැහුනම ඊට පස්සේ මගේ විවාහයත් සිදු වේවි. ඔය කියන්නේ පෙම්වතියක් නැහැ කියලානේ. ඔව්, මට පෙම්වතියක් නැහැ. කවුරු හරි කියනවා නම් මට පෙම්වතියක් ඉන්නවා කියලා. ඒ පෙම්වතියට කියන්න ඉස්සරහට ඇවිල්ලා ඇයි මගේ පෙම්වතිය බව පවසන්න කියලා. එතකොට මුළු රටටම ඒ ගැන දැනගන්න පුළුවන්නේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.